සම්මා සම්බුදු සරණයිස දැවතුනේ. වෛරෙන් වෛරය නුසන්සිදන බවත්. අවයිරයෙන්ම වෛරය සංසිදන බවත් සම්බුදු දහමාපට පෙන් වාදැනවා. සදැවතුන ඔබ ේශ්‍රවණය කිරීමට බලාපොරත්වන ත්‍ර දේශනාවත්. වෛරෙන් වෙන්ව, මෛත්‍රයෙන් පිරි උත්තුංග දෙවවිි වෙතක් කුදෙසා ඔබ හට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ාප කෙරහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරනියවිිත දායකත්ව ධර්මදේශන අවසිදුකිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැති්‍රයට කඩමකළ பூචපාද கோෝරලයාගම සරණතිස්ස ගෞරවාර්හ ස්වාමයන් වහන්සේ. අපි පළමුුවෙන් සාධනාධදී නමස්කාර පූරකව පිළිගනිමෝ සාධෝ, සාධෝ සාධහෝ. त्रमदशवඳ सदह य ප शीපन बापරිசா मस्त्रවण පෙර तिसරනसाहि පचसीले सधन सඳහා අපි सव साधुनाददी तेवराක් නमस्कार පාठය सජयना කරम साध 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 सමචवाල රාගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයං භදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ. දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්nnyුනෝ සම්මා සම්බුද්දස්ස नमो तस् भगवत अरहत सब धम्मे सुअपटिहत ज्ञान चारस दस बलधरस चतुवे सारज्ज विसार दस सब सत्तुत्तमस धम्मिस रस धम्मराजस धम्मसामिस සතාගතස්ස සබ්බ්ුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගබතු වරහතු සබබ ධම්මි සු අප පටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ් සත්තු මස්ස ධම්මිස්සේරස්සෙ ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු වරහතු සබ්බ ධම්මිසු අපපටි හතඥානෙචාරස්සෙ. දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරය දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනි බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානංවෙෙන්න්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙර දැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්ඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කළ බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්මදානානි සංසමය කුසලයත් සද්ධර්ම ශ්‍රවනානි සංසමය කුසලයත් සියලු දෙනාටුම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පිනතුනි අද උතුම් ධර්ම දේශනාවේ මාතෘකාවැහැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල දම්ම පදපාලියයේ පළවෙනි වූ යමකවර්ගේ අන්තර්ගත වෙන පනි ගාතාරතනය. මෙ ගාතාරතනයේ අපේ භාගිතුන් වහස දේශනා කරන්නේ සැවත්නුවර ජේතවනාරාමය වැඩඉන්න කාලි. මෙ ගාතාරථනය දේශනා කරනු ලැබුවේ කාලී කියන යක්ක්ෂණය මෝලික කරගන. එගාතාරථනය තමයි නහිවේරේන වේරාණී සම්මන්තීද කුදාචනන් අවේරේ නච සම්මන්තී ඒස දම්මෝ සනන්තනු ගාථරථනය සරල තේරුම තමයි වෛරය කවදාවත් වෛරේ තුළින් සංසිඳෙන්නේ නැහැ වෛර සංසිඳ වන වනං වෛරයේ සංසිඳවඩ පුළහංකම ලැබෙන්න්නේ මෛත්‍රියෙන්ම පමණයි කියන එකයි ගාථ ධර්මය අදහස්ස එදට මේ ගාථරථනය දේශනා කොට වදාළ හේතුවමකක් ද ඒ කාරණාව කෙටියෙන් සෙහිපත් කළොත් සැවත්නූර ජීවත් එච්ච එක තරුණ පුත්‍රයකුට තමන්ගේ මව්පියන් විසින් ආවාහයක් කරලා දෙනවා මවපියෝ තමන්ගේ පුතනුවන්ට මේ ආවාහය කරලා දෙන්නේ තනන් විසින් තමන්ගේ ස්වාමි දේනයේ සම්බන්ධ කරගෙන දරුවන් බිහිකෙරු අහම මේ පවුල් පෙළපත ඉදිරියට අරගනයන්ට පිරිසක් හැදෙන නිසා. නමුත් මව්පියන්ගේ ඒ බලාපොරොත්තුව සපල නොකරමින් පුතනුවන්ට ගෙනල්ල දුන්න බිරිඳ දරුවන් බිහි කරන්නේ නැති වඳ ස්ත්‍රියයක් කියලා මව්පියන්ට පස්සි කාලි තේරුණා ගෙදර අය ඒ සම්බන්ධයෙන් බොහෝම කනස් සල්ලෙෙන් ඉන්න බව ඒ කාන්තාවටත් හැඟුණා ඒවගේම මව්පියෝ නිතර නිතර පුතනුවන්ට බල කරන්න පටන්ගත්තා තවත් ආවාහයක් කරගන්න කියලා ඉදි මව්පියන්ගේ මේ කතාව අර බිරිඳටත් නිතර නිතර ඇහෙනවා නිසා ඇය කල්පනා කළා මේකට මූලිකත්වේ මමම අරගණ්ඩෝනේ එහෙම වනොත් මොවුන්ගේ පවුල් පෙළපත ඉදිරියට ගෙනියන්ඩ මමත් උපකාර කලා කියලා මොවුන් මමත් අතහරන එකක් නැහැ කියලා ඉතිං ඒ නිසා ඇයම නිවෙස් වලට ගිහිල්ල තරුණියන් ඉන්න දෙමවුපියන්ට කතා කරලා මගේ ස්වාමයා වෙනුවෙන් ඔබේ නිවසින් නැවත ආවාහයක් කරවලා දෙන්න මම කැමති ඒ සඳහා නුබලා එකඟද කියලා හනවා එදොට ඒ නිවෙස්වලාය කල්පනා කරනවා මෙහෙම දෙයක් කවදාවත් වෙඩ බැරි දෙයක් ඒ නිසා මැය අපි රවට්ටනවද එහමනැත්තැන් ඇයපට විහිලු කරනවාද කියලා කල්පනා කලා ඇය සඳහන් කලාා එහෙම නැහැ මගේ ස්වාමයාගේ පෙළපත ඉදිරියට ගෙනියන්ඩ නම් දරුවන් ඉන්ඩෝනය නමුත් දරුවන් බිහිකිරීමේ හැකියාවක් මට නැහැ ගිනිසා ස්වාමයාට අනුකම්පාවෙන් ස්වාමයාගේ පෙළපත ගැන හිතලා මං මේ තීරණය අරගනයි ස්වාමිය වෙනුවෙන් තවත් බිරිඳක් ඔහුට සම්බන්ධ කරලා දෙන්න කටයුතු කරන්නේ. ඉතිං ඇගේ අදහස බොහෝම පිරිසිදුයි ඇ බොහෝම කාරුුණිකයි. එනිසා තවත් නිවසකින් මවුපියෝ කැමති වෙනවා ඇගේ ස්වාමයාාට තමන්ගේ පවුලෙන් දුවක් දෙන්න. ඉතිං ඒ බව ඇයම ගිහිල්ල ස්වාමයාගේ මව්පියන්ටත් කියනවා. මේ පවුල් පෙළපත ඉදිරියට ගෙනියන්ඩ දරුවන් හදන්ඩ පුළහන් කාන්තාවක් මගේ ස්වාමයාට ගෙනල්ල දෙන්ඩ මම සියලු කටයුතු සූදානම් කළා නුබලාගේ කැමැත්ත විතරයි මට ෝනි කියලා ඒ අත් බොහෝම සතුටිට පත් වනා තමන්ගේ ඒලියගේ ක්‍රියා කලාපේ පිළිබඳව. ඉති ඊට අනුව කටයුතු සිද්ධ වුණා තවත් තරුණ කාන්තාවක් ඒ නිවසට එක්තරගෙනාව දැ එකම ස්වාමයාට බරිින්ද ඇවරු දෙන්නෙක් ඉන්නවා හැබැයි ඔවුන් දෙන්න බොහෝම සමගියෙන් සහයෝගීන් මිත්‍රත්වයෙන් කටයුතු කළා. මේ අතර පරණ බිරිඳ අලුත් බිරිඳට යෝජනා කරනවා නැගනිය යම් මොහතක නුඹ ගැබ් ගත්තුත් ඒ බව මට දැනුවත් කරන්න. නුඹ ගැබ්ගත්ත දවසට නුබේ අම්මා විසින් නුඹට කළේුතු යම් කාර්යක් තියෙනවද දරු ගැබ බිහි කරන තුරුම එ සියලු කටයුතු නුඹවෙනුවෙන් කිරීමේ වගකීම මං භාරගන්නවා කියලා. ඉති එහෙමත් ප්‍රතිඥ්ඥාවක් දීලා ඉන්නකොට අර පරණ බිරිඳට නැවත කල්පනා වෙනවා මටම තමයි වැරදුනේ මෑ දරුවන් බිහි කරහම නිවසේ තියන සියලුම දනස්කන්දේ අයිතිය ඇයටමයි. එ සියලු වත්කං ඇගේ දරුුවටයි මොවුන් මාව ගෙදරින් පන්නලා දැම්මොත් මම ේදාට අසරනයි. ඒ නිසා මෑයක් දරුවන් බිහි නොකළ යුතුයි කියල පස්සේ කල්පනා කරනවා තන් අරතනැත්තිය බොහෝම ලෙංගතුකමින් දරුගැබක් පිහිටියට පස්සේ මේ කාන්තාවට ඒ බව සඳහන් කලා ඇය මගේ ඇඳුම් පැළදුන්ටික හෝදලා දෙනවා කැමති කැමති ආහාර පිළියල කරලා දෙනවා ඇවෙනුවෙන් කළේුතු යම් උපස්ථානයක් තියෙනොනගේ හැම දේම කරනවා. ඇැබැයි මෙහෙම කරන අතරී ඇය පිළියල කරලා දෙන ආහාරවලට විසත් මිශ්්‍ර කරනවා.ඒ විස නිසාම ඇගේ දරු ගැබ ගැබ ලාබාල අවදම්දීම විනාස වෙලා ගියා. අනිත් කාන්තාව හිත හදාගත්ත මෙහෙම දේවල් වඩ පුළුහන්නේ කියලා හැබැයි තවකාලයක් කැනකොට ඇයට තවත් ගැබක් පිහිටියා ඒ වෙලාවෙත් තමන්ගේ ස්වාමයාගේ බැඩි මහළු බිරිඳට ඒ බව දැනුවත් කළා ඇය මේ මොහොතෙත් පෙර පරිදිම ආහාර සමඟ විෂ මිශ්්‍ර කරල දීලා ඒ දරු ගැබත් විනාස කලා අර කාතාවට පස්සෙ හිතෙනවා මැය මට ලෙංගතු බවක් පෙන්න පෙන්න මේ දරුගැබ විනාස කරන්න කටයුතු කරන්නේ මැයම වෙන්ඩඇති. ඊළඟ ගැබ පිහිටියොත් මං ඒක මෑයට කියන්නෙ නෑ කියලා කල්පනා කරගත්තා. එවගේම පස්සෙ කාලය අය අයත් දරුගැබක් දැරුව හැබැ අර කාන්තාවටඒ බෝ කීවෙනයි. එහෙම කීවෙන් නැතිවනාට හංග්ඩ පුලුවහන් දෙයක් නෙමෙයිඉන පිඳතුනි දරු ගැබ මෝරණන්ඩ මෝරන්ඩ කුස ඉදිරියට නෙරාගෙනෑවිල්ලා ඒ බව ඕනම කෙනෙකුට දැනගඩ පුළුවහන් වෙනවා. හැබැයි මැගෙත් දැන් දරු ගැබ මෝරලා කුස ඉදිරියට නෙරන්්ඩ පටන්ගත්ත හම අර පෙර කාන්තාවට අරට වඩා වයිරැක්කැතියෙනවා මැය මම සැක කරනවා ඒ නිසා මේ බව මට කීවෙන මං හොඳ වැඩැක් කරන්නන් කියලා ඒ වදත් ආහාරවලට විසමිශ්්‍ර කළා හැබැයි පෙර වගේ නෙමෙයි දැන් දරු ගැබ මෝරලහි තියන්නේ දරුව මරණයට පත්වනත් ශරීරයේ ඇතුළි තියෙන මලකුණ පහවෙලා ගේ නෑ හරහට හිටියා ඉති ඒකින් සිද්ධ වන්නේ දරුවගෙත් අම්මගේ දෙන්නගෙම මරණයට මඟ පෑදිෙනෙක්. ඉදිෙන් තමනුත් මරණයට වැටිල ඉන්න වෙලාවේ අර කාන්තාව වෙවුල වෙවුල කියනවා නුම මට හිතවත්කම්පාමිින් ලෙංගතුකම් පෙන්නමින් මගේ දරුව දෙන්නෙක්ම විනාස කළා තුන් එනි වතාවේ දරුව විතරක් නෙමෙයි මමත් එක්කම මරා ගණ්ඩයිුොම කටයුතු කළේ. හැබැයි ම මේ ලේසියෙන් අරන්න නැහැ. උපදින උපදින භවයංහිී නුමත් නුබේ දරුවොත් මා විසින් විනාශ කරනවා කියලා. අන්න එහෙම වෛර චේතනාවකින් තමයි මියදුණේ. ඇගේ ආදාහන කටයුතුත් පවුල අය බොහෝම දුකසේ සිද්ධ කළ. හැබැයි ස්වාමයා පස්සෙ දැනගත්තා. දරුවන් දෙදෙනම්ගේ මරණයටත් අවසාන දරුවගෙත් බිරිඳගේ දෙන්නගම මරණයටත් වග කියන් ඕනනි කලින් බිරිඳ කියලා ඒක දැනගත් අට පසේ ඇගේ කෙස් වැටියෙන් අල්ලගෙන ඇයට හොඳටම පහරදීල පහරදීල මරලම දැම්මා පින්නතන කලින් වෛර බැඳගෙන මැරුණ තැනැත්තිය ඒ නිවසේම බැලලියක් වෙලා හිපදනා පසෙ ස්වාමයා විසින් මරලදාපු කාන්තාව ඒ නිවසේම කිකිලියක් වෙලයි පදුනා දැම් මේ කිකිලි වැඩිලා කිකිලි බිජුවට දාන කාලේ කිකිලි දානදාන බිත්තර අර බැලලිය විසින් අනුභව කරනවා කිකිලිත් ඒ බව දකිනවා දන්නවා තැන් කිකිලි බයේ තමයි ඉන්නේ මේ බැලලි මගේ බිජුවටත් විනාස කරනවා දැ මේ කෙල හල හලා ඉන්න කොයි වෙලාව හරි මාවත් විනාස කරන්න හිතාගන ඇය හිතුව වගේම බැලලි දවසක මේ කිකිලියත් මරාගෙන කනවා හැබැ මේ වෙලාවෙ කිලි ගිහිතෙත් වෛරයක් ඇතිවෙනවාඒ වෛර චේතනාවෙන්ම මැරිලා ඒ කිකිලිය දිවි දෙනක් වෙලා හිප දෙනවා බැලලිය මිය ගිහිල්ල මුව දෙනක් වෙලා පදිනවා මුවදන පැටව් දෙන්නෙක් බිහි කළ අවස්ථා දෙකක අර දිවිදනෑවිල්ල අවස්ථා දෙකේම මුව පැටවු දෙන්න ම හනු බව කළා. තුන් එනි අවස්ථාවේ දරුවයි මුව දෙනයි දෙන්නම මරාගෙන කෑවා. ඒවෙලා මුව දෙනග හිතෙත් ආපහු තියෙන වෛරයක්. ඇ ඊළඟාත්ම භාවි යක්ෂණයක් වෙලා හිපදුලා. දිවිදන මනුස්ස කාන්තාවක් වෙලා හිපදනාා සුදුසු වයස සුදුසු තරුණයක් එක ඇ විවාහ වුණා මේ අක්ෂණය වෙසමුණ රජ්ජිරුවන්ට සේවය කරනවා. තමන්ගේ සේවයෙන් විදුන වෙලාවට අර කාන්තාව කොහෙද ඉපදිලා ඉන්න කියලා බලල ඇයි විනාස කිරීමේ වෛුර ජේතනාව දැන් හිතේ ඇති ලා තියෙන ඇයි විවාහ වෙලාන්නේ. ඇයට දරුවෙක් බිහිවුුණා. දරුව බිහි කරලා ඉන්න වෙලාවෙ මේ යක්ෂණය වෙෙසමුණ රාජිරුවන්ගේ සේවයෙන් නික්මිලා ඇවිල්ලා. මේ ගෙදරට ඇවිල්ල ස්වාමයාගේ ගෙදරායගෙන් අහනවා අහවල් තැනැත්තිය මගේ යෙහෙලියක් මනුස්සවේසයෙන් තමයි එෙන්නේ. මම ආවේ මගේ ඉහෙලිය මුණ ගහෙන්ට කියලා. ගෙදරායි කියනවා ඇයිඒ පෙේද දරුවෙක් බිහි කළා ඇතුළුගේ දරුවත් එක්ක ඉන්නවා කියලා ඇයි බොහෝම සෙනෙහෙවන්තකමින් ගෙදරයියට කියනවා අනේ මගේ එහෙල්ලියගේ දරු පැටිය බලන්න මමත් කැමති මට ඇය ඉන්න තැනට යන්න අවසර දෙන්න කියලා ඇය ඉන්න කාමරයට ගිහිල්ලා භයානක යක්ෂවේසයක් මවාගෙන ඇගේ දරුව ඇදලාරගෙන ඇය ඉදිරිපිටම ලේ වගුරූ වගුරෝ කනවා නැවත මනුස්සවේශයක් අරගෙන ගෙදරායට ලෙෙන්ගතු කම්පාලය අන්ඩයනවා දෙවනි වතාාවත් දරුව බිහි කලාට පස්සේ මේ විදිහෙටම ගෙදරායට ඇවිල්ල කතා කරලා දෙවැනි දරුවත් අනුභව කරනවා ඇ තුංගනි වතාවිත් ගැබ් ගත්තා ගැබ මෝරමින් එනකොට ඇයස්වාමියට කියනවා නුබේ ගෙදර ඉඳල මගේ දරුවෝ දෙන්නෙක්ම යක්ෂණයක් කෑවා මේ දරුව බහි කරඩ අපේ ගෙදරයන් කියලා තමන්ගේ අම්මතාත්තා ජීවත්ව වෙන සැවැත්නෝරට ගිහිල්ල දරුව බිහි කළ දවස් ගානක් ගත වුණා ැ දරුවට නමකුත් තිබ්බා මේ සියලු කටයුතුත් කරගෙන එහෙනම් අපි දැන් යන් අපේ ගෙදර ස්වාමියත් එක් දරුවත් අරගෙන දැන් ආපවු ස්වාමියගේ ගෙදරයන්න්න පිටත් වුණ ගල එන්නේ ජතවනාරාමය හරහා ජේතවනාරාමය හරහැවිල්ල ජේතවනාරාම අවට තියෙන පොකුණකින් ඉස්සරලා අර කාන්තාව පැන්සැනසුනා. ඊට පස්සේ දරවා බිරිඳගේ අතරදීල ස්වාමියයා නාගණ්ඩ කියල පොකුණට බැස්ස පිනතින අර යක්ෂණය එදත් ස්වාමියයාගේ ගෙදර ගිහිල්ලහනවා ගේ එහෙළිය දැන් කොහෙද කියලා ගෙදරයි දන්න ෑන මේ එන්න යක්ෂණයක් කියලා දී ඒවෙලා සඳහන් කරනවා ඇය කලින් දරුව දෙන්නෙක් බිහි කළා දරුව දෙන්නම යක්ෂණයක් මරාගෙන කෑවා ඒනිසා තුන්ගනි දරවා බිහි කරන්න ඇය සැවත් නෝරගිය ඇගේ නිවසට ඒහින්ද ඒගොල්ලු දැම් මෙහෙෙනෑ කියලා යක්ෂණය තවත් කෝපාවිෂ්ට වුණා ට ොඳ වැඩක් කරන්න කියලා හිතේ තියාගෙන එක පිම් මෙම දුවනවා සැවැත්නෝරටඒ දුවගෙන එන්න මේ ජේතවනාරාමේ පොකුණාසලින් හැබයි ඇතින් දුවගෙන එනකොට අර කාන්තාව දකිනවා මේ එන්න පෙර යක්ෂණය තමයි කියලා ඇ දැක්ක ගමම්ම ස්වාමිියයට කෑ ගල කියනවා ස්වාී ගොඩවෙන්න ගොඩවෙන්න ආර යයක්ක්ෂණය දුවගනෙනවා මට දරුව බේර ගණ්ඩඕනය කියලා ස්වාමියයා වතුරෙන් ගොඩට එන්ඩ ඇයට ප්‍රමාදයි එනිසා ස්වාමියයා එතනම ඉන්නකොට දරුවත් අරගෙන ඇත් දූගෙන යන්නේ ජේතව වනරාමිටමයි ලොතුරා බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේ හවස්කාලි ධර්ම දේශනා කරනවා ඇ දම් සබ මණඩපේට ඇතුල්වෙලා පිරිසාතරින් භාගිතුන් වොහස ළඟටම ගියා ගෙහිල්ල දරුවවා භාගිතුන් වොහසගේ සිරීපාද පද්මේළඟ තිබ දනින් වැටිල වැඳගෙන කෑග හල කියේනව ස්වාමීණී මගේ දරුවා භාග්‍යතුන් වහන්සට බාරයි. මගේ දරුවා මරාගෙන කණ්ඩ යක්ෂණයක් එලවගෙනවා අන ස්වාමීනී මට දරවා බේරලා දෙන්න කියලා. නමුත් යක්ෂණයට ජේතවනාරාමිට ඇතුල්වෙන් අවසරනෑ. ජේතවාරාම උතුම් පිම්බි මාරක්ෂා කරණ දෙවිවරු යක්ෂනයට ඇතුළුවෙන්ට දුන්නේ නෑ. එනිසාය ගේට්තුුවලඟ ඉන්නවා. බුදුරජාණන් වහසේ බව දන්නවා. භාගිතුන් වහස කතා කලා අගෘුපස්ථායිකයන් වහන්සට. කතා කරලා කියන ආනන්ද ගිහිල්ලා ඒ යක්ෂණය එක්කේ එන්න කියලා. ඒලා වැරකාන්තව කෑග හලා අඩනවා අනනි ස්වාමීනය එෙන්ඩ දෙෙන්ඩ රං එපා එන්ඩ දෙන්නඩ නං එපා කියලා. ඉටවස් යක්ෂණය ආලන්දයන් වහන්සේගේ කැඳවීමෙන් දෙවියන් ්‍යවසරයේ ලැබිල ඇය භාගිතුන් වහසේ වැඩඉන්න පැත්තට එනවා. අර අම්ම යක්ෂණයනවා දැකළ අඩනවා ස්වාමීනිි අන්න එනවා අන්න එනවා අනී මගේ දරවා කියල කෑ ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා නුඹ බයනොවීන්ඩ. ඇයට දරුව ගණ්ඩ අවසරයක් නැහැ ඒටික මං බලාගන්නන් කියලා. යක්ෂණිය ළඟට ආවට පස්සේ භාගිතු නහස කතා කරනවා. කතා කරලා මේ වෛරයට හේතුවහනවා. භාගිතු වහසේ හේතුන් නොදන්නවා නෙමේ නොවත් ඉන්න පිරිස දැනගණ්ඩෝ නැනි. එනිසා ඔවුන්ගේ මුවින් මේක කියව ගණඩහනෝ. කරුණු කාරණා පැහැදිලි කරහම භාගිතුන් නහසේ දේශනා කරනවා එදාත් ඔපට මාව මුණගැහුණේ නෑනි. අදත් මාව මුණගැහුුණේ නැත්තං නුබලාග මේ වෛරයේ මෙතකින් නවතින් එනෑ කල්පයක් තරන් ඉදිරියට යනෝ කියලා එතරන් දීර්ඝ කාලයක් මේ පලි ගැනීම දිගින් දිගට සංසාරයනෝ. නමුත් අද මම මුණගෙහිච්ච නිසා මේ වෛරයේ මෙතනින් නතර වඩෝනය කෙල දේශනා කළ එම දේශනා කරලා තමයි අපි අර මාතෘකා කරගත්ත ගාතා රථනය භාගිතුන් වවාහසේ දේශනා කොට වදාලි. නහිවේරේනවේරාණී සම්මන්තීදකුදාචනං වෛර කිරීමෙන් කවදාවත් වෛරයක් සංසිඳවන්න පුළහංකමක් නෑ අවේරේනච සම්මන්තී අවෛරයෙන්ම තමයි වෛරේ නැති කරන්න පුළුවන් ඒස දම්මෝ සනන්තනු මේක ලෝකයේ සනාථනික ධර්මතාවයක් කියන ගාථරත්තනය දේශනා කොට වදාලා භාගිතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කරලා අර්ථ විග්‍රහ කරලා කරුණු පැහැදිලි කරලා ඔවුන් දෙදනගේ වෛරය හිතනින් සංසිින්දෙව්වා ඔවුන් දෙදනම සමගිහි පිහිටෙව්වා ආය කවදාවත් සංසාරයේ දිගින් දිගට භවයෙන් භවයට බැඳන වෛරයක් ඔවු අතර ගොඩ නොනැගෙන හැටියට. එතට මේ ගාතා රතනෙන් වෛරය කියේන ධර්මතාවේ මේලෝකේ කොයි තරං දරුණු ගින්නක්ද වෛරයේ ගිනිදළු නිමන් මෛත්‍රයේ නැමති සිල් ජලේම තමයි ප්‍රයෝජනවත් යෙන්නේ. මෙතනින් විතරක් නෙමෙයි තවත් නොයෙක් දේශනාවල් වලින් අපට මේ ගැන භාගිතුන් ව හස දේශනා කළා. යම් කෙනෙකුගේ හිතේ වක් පෙළිබඳව වෛරයක් ඇතිවෙනවනම් සමහරයගේ වෛරය මරණයක් එක්ක නැති වෙලා යනවා එතනින් එහාට යන්න නෑ නමුත් එහෙම නෙමයි පිනතින සමහර වෛර තියෙනවා භවයෙන් භවයට භවයෙන් භවයට බැඳිලායනවා ඒවට කියන්නේ මොනව කියලද ඒවට කියන්නේ බද්ධ වෛර කියලා. බද්ධ වෛරයේ සංසි දෙන්නේ නෑ දත් සමහරලාට වර්තමාන දර්මය නොදන්න මිනිස්සු තමන්ගේ අමනාපය පිට කරන්නේ මේවාගේ වෛර සහගත ප්‍රකාශවලින් සමහරායි කියනෝනය අදත් උපදින උපදින බවයක් බවයක් ගානෙ මං මේ වර්දට පලිගන්නවා කියලා එවගේම සමහරයි කියනවාන්නේ නයික් පොළංගෙක් වෙලා ඇවිල්ල හරි මං ඔබලගෙන් පලිගන්නවා කියලා මෙන්න මේවාගේ ප්‍රකාශ හරි භයානකයි පින්නතුන වෛර කරන්නාටත් ලොකුපාඩුවක් වෛරය ලබන්නාටත් ලොකු පාඩුවක් ඇයි වෛර ලබන්නට පාඩුවෙන්න්නේ පිනතින මෙහෙම හිතන්නකු අපේ පින්නතුුන්ට මතකද අපේ ශාසනය එක රහතන් වහන්සේ නමක් අනාගාමින් වහන්සේ නමක් සෝවාන් වහන්සේ නමක් ප්‍රතජ්ජන පුද්ගලේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙම මරණයට පත්කරන්නේ එල දෙනක් විසිෙන් ඒ එල දෙනක් නෙමේ ඒ යක්ෂණයක් නමුත් ඇය තමන්ගේ කාර්යට එන්නේ එල දෙනකගේ වෙස්සරගෙන. කෞද මේ යක්ෂණය මේ මරණයට පත්වෙන හතර දෙනා සංසාරය ඇත භවයක බොහෝම දනවත් තරුණය හතරදිනෙ. ලාබාල වයිසේ වෙන්නඩ ඇති නමුත් ඉතාම ධනවත් අඇය. මිනිස්සු විනෝද වෙන පිංකං කරන කාලයක්. මේ හතර දෙනත් කල්පනා කරනවා මේ විවේකී දවසේ අපි මොනවද කරන්නේ. ඔවුන්ට ධනය තිබනට ඔවුන්ට ප්‍රඥාව නෑ. භර්තමානිත් එහෙමයි ඕන තරංගඉන්නවා. ධනය ලැබිල තියෙනවනන් ධනය ලැබිල තියෙන මොනව නිසාද පින්නතුනි පෙරකරන ලද පින නිසා පෙරදුන්න ධනය නිසා සීලය නිසා හොඳ තැනක උපදිනවා. ධානය නිසා ඉපදුන තැන කිසිම අඩුවක් නැතුව හැම බවබෝග සම්පතක්ම ලැබෙනවා. දන්දුන්න්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ පරාමර්ශනය කරගෙන දන්දීල ලබන කුසලය අතිශයින්ම මහත්ඵලයි. දක්කින විභංග සූතරයේ පෞද්ගලික දාන දා හතරක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිතර නිතර ධර්මශ්‍රවනය කරන පින්නතුන් හැටියට. මේ ආනිසංස පිළිබඳව අපේ ඇය මම හිතන්නේ අහලතිීනවා. තෙරි සං සතකුට දානයක් දුන්නොත් අනාගත ඉපදින ආත්මභාව සීයක් බඩගින්න ඉඩ වෙන්නෙ නෑ. ආත්මසීයක් අපේ බඩගිනි වේදනා නිමෙන. දස්සීල මිනිහකුට කෑමවේලක් දුන්නොත් මතු ූපදින අනාගත ජීවිත දාහක් ආහාරපානහික වෙන්නේ නෑ. ප්‍රතජ්ජන සීලවන්ත කෙනෙකුට ආහාර වේලක් දුන්නත් මතූපදින ආත්ම ලක්සයක් ආහාරහිගවෙන්නේ නෑ. කෞද පෘතජ්ජන සීලවන්ත කියන්නේ. සමහර වෙලාට ඒවන්නයටත් තිසරණ නෑ පින්නතුනිි. ඒ කාන්තයෙන් ඉස්තිරවම පස් පවිං වැලකිලා ජීවත්වෙනවා කියලා දෙයක් නෑ. එදර දුස්සීල මිනිස්සු කියන්නේ ඒ අයටත් තිසරණ නැහැ සාමාන්‍ය මිනිස්සු පවා හොඳනැති මිනිස්සු කියල කතා කරන පිරිිසක් ඉන්නවාන්නේ මේ අහවලා හොරෙක් ව්‍යාප්‍රාණගහත කරන කෙනෙක් මේ‍යකාම අපරාධ කරන කෙනෙක් කියලපි හඳුන ගත්තා ඉන්නවා තොට සාමාන්‍ය මිනිස්සුත් ඒ අයට කියන්නේ අපරාධකාරයවු කියලා නමුත් තව පිරිසක් ඉන්නවා එහෙම අපරාධ කරන්න යන්න නෑ මිනිස්ු බරන්න යන්න නැහැ කාම පරාධ කරන්නයන්නේ නැහැ. බොරු කියලා නික් අරවට්ටඩයන්නේ නැහ. ඒ වුනාට දිවිහිමෙන් ප්‍රාණ ගහත කරන්නේ නැහැ. හොරකං කරන්නේ නැහැ කාම පරාධ කරන්නේ නෑ කිය ප්‍රතිඥ්ඥාවක් දීල තියෙනවාද. අපි ගැනත් හිතන්ඩෝ නැතකොට. මමත් එහෙම පොරොන්දු වෙලා තියෙනවද කියලා. එදි එහෙම ප්‍රතිඥාවක් නැති නිසා? මනුස්ස ගාතන සත්ව ගාතන වගේ ලොකෝට කරඩගේ නැතිවට ස්සාමාන්‍යින් මදුරුවයෙක්වාගේ ඇගේ වැැහූ මරනවා. කූමියෙක්වාගේ කඇවුත් ඇගිල්ල තියල පොඩි කරලදානවා. ඉදිේ ොට සම්පූර්ණයෙන් ප්‍රාණ ගහතයෙන් වැලකිලාද නෑ නමුත් මදරුවෙක් මැරුවවා කෝමිියෙක් මැරුව කෙල සමාජ මිනිස්සුන්ට කරදරයක් තියෙනවාද කරදරයකුත් නෑ. හර කං කරන්න නැහැ නමුත් තමන්ට අත්‍යවශ්‍යම දෙයක් යම්තැනක දැක්කොත් සමහරල්ලාට හංගගන යන්නේ නැතුව ඉන්නෙත් නෑ දිගින් දිගටම දිගින් දිගටම කාම සේවනයකට අවස්ථාව සැලසෙනවනං තමන්ට අයිති නැති කාම වස්තුවක් එක්ක සමහර වෙලාවට ප්‍රයෝජනයක් නොගන්න එෙකුත් නෑ බොරු කියන්නේ නැති වුුණට බේරෙන්න්නම බවැරිවුුණොත් හරි මගෑරල යාග්ඩම ඕඩවුනුත් සමහරලාට බොරුවක් කියලා එතනින් මගෑරලයනවා ඒඇන්නේ දිවි හිමියෙන් මේ වැරදි කරන්න නෑයි කියල ප්‍රතිඥ්ඥාවක් නෑ තමන්ගේ අවශ්‍යතාවේ ඇතිවනොත් වරද කරන්න පුළුවන් අන්න එහෙමයට තමයි කියන්නේ පෘතජ්්‍යන සීලවන්ත කියලා එදර අපිත් කල්පනා කරලා බලඩුවන අපිත් එහෙමද කියලා නැති වුුණට භාගිතුන් වහන්සේ ලෝක පහළ වෙඩ කලිනුත් පංචා අභිග්ඥා ආදමේ ධ්‍යාන උපදවල අහසින් ගීපුයි හිටිය ්‍රෂිවරු හිටිය නේ කාලිත් නමුද ගොල බුදුන් සරණග හිල්ල නැහැන්න්නේ එවුණට රකින සීලයක්ක් තිේනො. අන්න ඒවාගේ අහසින් යන තවසකුට ආරවේ ලක් ලබලදන්න ලැබුණු අනාගත ජීවිත කෝටි ලක්සක බඩිගින්න ඉඩ වෙන්නෙ නෑ කියලා දේශනා කළා. තෙරුවන් සරණගියපු කෙනෙකුට කෑමවේලක් දෙඩලබුණු. අනාගත ජීවිත අසංකෙයියක් බඩිගින්න ඉන්ඩ වෙන්නෙ නෑ. තිසරණයි පන්සිලුයි දෙකම තියෙනවන එහෙම කෙනෙකුට කෑමවේලක් ලබල දුන්නහම න් සංසාරි ආහාරපාන හිගනවෙන වාර්ගාන ප්‍රකාශ කරන්න්න පුළුවංකමකුත් නෑ. එ නිසා දක්කිෙන විබංධ සූත්‍රයේ පන්සිල් රකිනාය ගැන තිසරණ සහිත වටසිල් තිසරන සහිතව දසසිල් සාමනේර සීලය උපසම්පදා සීලේවාගේ තියෙන උතුමන් වහන්සේලාට දන්දුුන්නහම ලැබෙන ආනිසංස ප්‍රමාණයන් ගැන කතා නොකර ඊඟට කෙලින්ම තිසරණ තියෙන කෙනාගෙන් පස්සේ කතා කරල තියෙන්නේ සෝවාන් වහන්සේ ගැන්නේ. සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් බුදු පසේ බුදු උතුන් වහන්සේලට දන්දුුන් හම ලැබෙන ප්‍රමාණයත් සීමාවක් නෑ. ඉතිං වර්තමානි පින්නතන අපිත් කාටවත් අතපාන්නේ නැතු නැබෑ කියන්නේ නැතුව කරදරයක් නැතුූ තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන යම් ප්‍රමාණයකට දනධහනයාදිය සම්පූර්ණ කරගෙන ජීවත්වෙනවනං ඒ පෙර බුද්ධාන්තරවල දන්දුන්න කුසල කර්මය එක අග්‍රඵලයක් නිසා. ඒකක් මනාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ අපි පෙර දන්දීලා තියෙනවා කියලා. එතකොට පෙර බුද්ධ ශාසන වලම දන්දීලා ලබාගත්ත කුසල මහිමෙන් අදත් දනවත්වෙලා තිබුණට සම්මාදිිට්ටිය නැත්තං ප උපයාගත්ත ධනය අද විය දැ කරන්නේ මොනවා කර්ඩද පවර පින්කරල උපයපු ධනය අද වියදැන් කරන්නේ පව්කරන්්. ඉති ඒක තමයි මේ ලෝක ධර්මතාවේ හැඩි ත තර පකර අපි කළේුතු හොඳම ප්‍රාර්ථනාවත්තමයි නිවන් දක්නා ජාති දක්වා සම්මාධිට්ික වෙඩ කියලා. නිවන් දක්නා ජාති දක්වා කල්්‍යයාන මිත්‍රයන්ගේ ඇසුර ලෙබෙන්න්න කියලා කල්්‍යයාාන මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්ඩ හේතුවෙෙන්ඩෝන මේ කුසලේ කියලා එදාට අපි වැරදිපාරට යමුුවෙනවා දැක්කත් අපිට අවවාදනු ශාසනා කරඩායිඉන්නවා කල්්‍යයාන මිත්‍රයන්ගේ අවවාද ඉවසන්ඩ නිහතමානී සිත් පහල වෙඩ කියලා නතං කල්්‍යයාන මිත්‍රී ඕනතරම් මුණගැහෙනවා අවවා ද අනුශාසනා කරනව ඕන තරන් නමුත් පිළිගණ්ඩ ලෑස්තිනය අපි. මමහිතන්නේ වර්තමාන අපිත් බොහෝදිනෙක්කේ වගේ කියලා. මොක මනුස්ස ජීවිතයේ බොහෝම දුර්ලබයි කියන කපේයයි දන්නවා. ඒ දුර්ලබ වූ මනුස්ස ජීවිතය සම්මා දිිට්ටිය සහිතව සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලික ලබන්ඩ තවත් වෙනම විශේෂ පින්තිෙන්ඩොනයක ඉතාම කලාතුරකින් ලැබෙන දෙයක්. නමුත් ඒ අති විශේෂ අවස්ථාව ඔබට මට අපි හැමෝටම ලැබිලතියෙනවා. තිෙලෝගුරු භාගිතුන් වොහස දේශනා කොට වදාළ. ඒ පරම නිර්මල ධර්ම පර්‍යාප්තිය, අදත් ලෝක සත්වයාට නිවන්දොර වෘර්ත කර දෙමින්, මේ ලෝක දහත්තුවයේ පවතිනවා අපි ඕන තරන් බනාහනවා නමුත් පන්නතින අපි කීකරුද කියල කල්පනා කරල බලන්නිපෙයි සසර කොච්චර දුකයිද කියන එකත් ධර්මයෙන් අහනෝ ඒ සසර කොච්චර භයානකද කියනෙකත් අපි ධර්මයෙන් අහගන්නවා නමුත් ඒ භයානක සසරෙන් මිදෙන්ඩ මෙන්න මේ විදිහර කටයුතු කළ යුතුයි කියලා ධර්මය තුළ කියල දල තිබුනට අපේ පාරි ඉන්නවද කියලා හිතල බලන්ට කෙනෙ කවුරුදු පණහක් මේලෝකෙ ජීවත් වනොත් දවස්කීයක් ජීවත් වෙෙද අවුරුදු පණහක් ජීවත්වෙන වනං අවුරුද්ධකට දවස්තුන්සය හැටයි කියල කල්පනා කරලා ගනන් හැදුවොත් අවුරුදු පණහක් කියල කියන්නේ දවස්දහට දහක් අරුදු හතලිහක් කියල කල්පනා කරලා බැලුවොත් අවරුද්ධකට දවස් තුන්සිය හැටගානය ගණන් හැදුවොත් දවස් දාහතර ද හාරසීය එතකට අපි දැ ඒ වයස්සීමාවල් සමහරලාට පහු කරපු අය ඉතල බලන්ඩ මෙචර දවස් ගානක් ජීවත් වනා පෑ විසි හතරක් හරියටම නිවැරදිව පන්සිල් රැපපුයක දවස්ක්තති නවද කිය හිල බැලුවොත් දවස් දහාට දාහක් ඇතුළේ. හරියටම පන්සිල් රැකපු එකම දවසක්වත් නෑ කියල තීරණය වෙනව නං. මේ බුද්ධාන්තරේක ලැබිච්ච මේ වාසනාවන්ත ජීවිතෙන් මොනෝදපි නෙලාගනතියෙන්නේ. ඒකයි මම කියිය සත්පුරුෂූ පහළ වෙලා ඉන්නවා. ලෝක දහතුවයේ පහළවන පරම කල්්‍යාන මිත්‍රරයා භාගිතුන් වහන්සේ. නවත් අපිට තාම බැරිවුණනා නම් කීකරුවෙන්ද. අපි කවද්දකී කරුවෙන්න්නේ ඒකරි හැමදාම කල් නැහැන පින්නතුනි අපි කවද මැරේද කෞද්ද දන්නේ අපි බොහෝම සැලසුන් හදාගරන්නවා නාගතයේ අවුරුදු දාහයකට පහළෝකට විස්සකට මං මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම වෙනවා මෙහෙම කෙනෙක් වෙනවා මෙතෙන්ට යනවා නමුත් ඒවාපේ සිතුවිලි විතරයි එතෙන්ට යන්න කලින් අපිට ජීවිතිං වන්දී වන්ඩ වෙනවා ස්වභභාව නීතියයි. අපි සාමාන්‍ය ලෝකයේ පරිහරණය කරන නීතියයි කියන දෙකක්. සාමාන්‍ය ලෝකයේ අපිව පාලනය කරන නීතියට කියන්නේ සම්මත නීතිය කියලා. සම්මත නීතිය ඕන තැනක වෙනස් කරන්න පුළුවන්. සමහරයි සම්මත නීතිය වෙනස් කරගන්නවා තම තමන්ට ඕන හැටියේට. නමු ස්වභාව නීතිය ක කිසිෙකට වෙනස් කරන්න බෑයක. සම්මත නීතියේ වැරදිකාරයාද නිවැරදිකාරයාද කියෙලා අපින් ප්‍රශ්නා අන නඩුවහනවා. විනිිශ්චය කරනවා තීරණවලට එළමෙනවා. මොක මුොහු වැරද නැද කියෙලා හරියටම නිගමනය කරන්න බැරිහින්ද. නමුත් ස්වභාව නීතියට අපි වැරදි කරුද නිරදිකරුද කියෙලා අපින් ප්‍රශ්නාහන්ඩ වුවමනාවක්නේ. ස්භාවව නීතිය තුළ මොහු වැරදි කරුණං වැරදිකරු කියන කාරණාව හරියටම නිශ්චිත කරනවා ඒේ නිසා නඩුවහන් එනෑ දඩුවම විතරයි තියෙන්න්නේ අංක නිසා අනාගතේ මෙච්චර කාලෙකට අපි සැලසුම් හැදුවට ඒ සැලැස්මෝල් ක්‍රියාත්මක කරන්්ඩ අපි ජීවත්තනේ කක් නෑ අංඒක නිසා සිල්ගුණ ආරක්ෂා කරග්ඩ දානාදීකු සල කර්මයන් හි යෙදෙන් හෙටා කියලා දවසක් අපිට නෑ. අජ්‍යේව කිච්චන් ආතප්පං කරනවනං යමක් අදකන්ට. කෝජඥඥා මරණං සවී කෞද දන්නේ හෙට මැරැයිද කියලා. අන්න එක නිසා වෛරෙන් යුක්ත ජීවිතයක්. දිගින් දිගට බද්ධ වෛරයක් ඇති කරගත්තුත්. අපි සඳහන් කරමින් හිටියේ. මේ ශාසනයේ එල දෙනකගෙන් ඇනුම් කාලා මරණයට පත්ේ චාතර දෙෙනන ගෙන්. එදා ඒ තර දෙනාටත් හොඳට ධනේතිබුණ නමුත් සම්මාධිට්ටිය නෑ ඒಗොල්್ලು තීරණය කළේ මස්್කකා රාಭිබී විනෝද වෙමු කියලා. ඒ අතර කෙනෙක් යෝජන කලා කාಾතාවකු ಿදියොතුව නරකද කියලා. සමහර විට ලාබාලයි කියල ම සදහංකළේ ඔවුන්ටතාම කාන්තාව නැති තරුණೆෝ. එනිසා මෙಗළු කුළියට වෛශ්‍යයා ස්ත්‍රರිය අරගන්නව දවಸ ನෝද ಂ ಹහಸසට මුදල් ට. කෙනෙක් යෝජනා කළා දැන් යමු තවයි කෙනනෙක් යෝජනා කලාා අරකාන්තාවගේ මුදල ගෙවමු තවයි කෙනෙක් යෝජනා කලාා මැෑ අපිත් එෙක්ක හිටපු බවදන්නේ අපි විතරයි. මේ ගෑනිත් මරලා ඇගේ රංග්‍රදී මුතුමෙනනික්ටිකත් අරගෙන අන්යන්න කියලා හතර දෙනා මේක දේකඟයි අරකාන්තාව ගහතනය කලාා ඒ වෙලා ඇය වෛරයක් බැන්ඩ ගත්තා උපදුන ඉපදන ජීවිතය පලිගන්නවා කියලා. අන්න ඇය තමයි මේ එල දෙනකගේ වෙස්සරග නැවිල්ල මේ ගහතනටික කරන්න. මේ ජීවිත විතරන්නේෙමේ පෙරාත්ම ගණනාවක ඇ මේ විදිහට මේ ගොල්ලන්ගෙන් පලි ගත්තා නමුත් දැම් බුද්ධාන්තරයක්. මේගළු ආය බුද්ධාන්තරයෙත් මනුස්සලෝකයි පදිලා. වෛර කරපු තැනැත්තිය ආය අක්ෂණයක් වෙලායිපදිලා මංකිව වෛර කරන්නාටත් පාඩුයි විදිනාටත්ා. ධාරුචීරය මහරහතන් වහන්සෙනම මෙසාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිවන් අවබෝධ කරගත් තරහතන් වහන්සේ. තවයි වගේ අයි ඉන්නවා නමුත් ධාර චීරය මහරහතන් වවාසිතමයි මුලින්ම ඒ ගැන කතා කරන්නේ නොහන්සේ ගැන කියලා. භාගිතු වහන්සේගෙන් මහමඟ ධර්මශ්‍රවනය කරලා මහපාරි රහත්තෙන්න. පත් කියනව ස්වාමීනී මන් පැවිදිි කරන්ඩ කියලා. බාගිතුන් හසි දන්නවා පැවිදිි කරන්ඩ තරං ඉන්නනෑ කියල. පත සර හොයාග එඩ කියෙලා බාගිතුන් හස ජේත ර ට ව. පාතර සිරු හොයන්න්න යන ගමනේ එලදන අනල්ල මහ පාරෙම පිරිණුවන් පානු. ඒ තර උතුම් ශ්‍රේෂ් තයක පත්තු න. එතනින් එයාට මේ ශාසනයේ පැවිදි වෙල්ලා ලෝක සත්වයාට මහා කල්්‍යයාන මිත්‍රේෙක් වෙමින්. බොහෝ දෙනාගේ හිතසුව හදන් අවස්ථාව හම්බුණේ නෑනි. නමුත් තමන්ගේ නිවන සාක්ෂාත් කරගත්තා. පුක්කු සාතිි මහර ජරූ බුද්ධ කියන වචනය අහල පැහැදිලා භාගිතුන් වවාහසේ හයාගෙනෙන්නේ. නමුත් භාගිතුන් වහස මහමඟගදිය හුව මනගහෙනනවා. ධර්මයේ දේශනා කරනවා. රජිරු අනාගාමී වෙනවා ස්වාමිනිිමන් පැවිදි කරගණ්ඩ කියලා කිය හම පාතරාසිවරු හයාගෙන එහෙනඟ එන්ඩ කියලා භාගිතුන්ු හසයා හසිම්ම වැඩිය දන්නවාඇන්නෙනෑ කියලා. සිවරක් හදාගන්්ඩ කහල් ගොඩ කරෙදික ඇලියකතු කරනවාගේ හිල්ල. එතැන් ටර එලද නැවිල්ල ඇනල මරලදාෑනවා. එනිසා මේ ජීවිතෙන් සංසාරි කෙරවල කරගණ්ඩ බැරවුුණා නමුත් අනාග මිනිසා බම්බල හිපදනා. සොප බුද්ධ ස්ෝවාන් කෙනෙක් මග පල ලබල ඉදිරියට ශාසනය අග්‍රපලයේ හොයාගණ්ඩ බැරි වුණා සෝවාන අවදියම මැරුම් කඩවුුණා. එත වට තමන්ට කොච්චර පාඩුද. ඉනතන අපිට එහෙම වුණොත් බුද්ධාන්තරේක සම්මාධිට්ටික මනුස ජීවිතයයක් කරගෙන. පිින්දහම් කරගන සතරපායියට පිටු පාල එක දිගට සුගතිය දිහාාට යන්ඩ වැඩකර්ඩ තීරණය කර කර ඉන්න වෙලාවට පෙර වෛරක්කාරීක ඉල්ල මරර්ල දෙම්ම පොළපාරක් ගහල. පිහිපාරක් ඇනල බෙඩිල් ලක්තියලා මේ ජීවිතය උදුරගත්තොත්. ආය කවදන මනුස ජීතයක් ලබල බුද්ධාන්ත්‍රයකොය ගන අන්ඩද. කවද මනුස්ස ජීවිතය ලැබෙද ලබුඩත් බුද්ධාන්තරේ මුණග හහියිද. නමුත් මුණනග හිච්ච වෙලාවේ. අවස්ථාව යොදා ගණඩ බැරිවුනා පරණ වෛරක්කාරයා පලිගත්ත නිසා. එන දිගින් දිගට වෛරක්කාරයෝ හැදනවා කියන එක සසරට කොච්චර පාඩුද කියන කාරණාව මේ ගාථ අරතන ඇත්තෙක කොයි තරං සාකච්ඡා කරන්න පුළුවහන්ද. නමුත් බලන්ඩ අර හතර දෙනා එදා අර කාන්තාවට කළේ ඇත්තට මපරාදයක් තමයි. නමුත් අද ඇයට මොකද වෙලා තියෙන්නේ. මේ කතා කරන ොහතෙත් යක්ෂණයා විීචය දුක්කිරිෙනවා. බුද්ධාන්ත්‍රය මුණගැහිල සංසාරි කරවල කරන්න ති බි්ච අවස්ථා ගරෝජනයට ගණඩ බැරුවගියා ආංක නිසා ප්‍රඥාවන්තයෝ පින්නතනි කවදාවත් තරහකාරයෝ තියාගන්න නෑ වෛරක්කාරියෝ හදාගන්නෙ නැහැ කෙනෙක් තමන් එක අමනාප වනහම නැතැන් තමන්ට කෙනෙක් බැන්නහම බනිින්ඩ යන්නේ තමන්ට කෙනක් ගැහුවත්. ගහන්ඩ යන්නන්නේ නෑ. භාගිතුන් වවහස දේශනා කළේ ඔවුන්ට මෛත්‍රී කරන්න කියලා. අපිට හිතෙන්න්ට පුළුවන් ඒ නිවටකමන කියලා. නෑ පින්දතිනි භාග්‍යිතුන් වහසන දේශනා කළේ එතන තිෙන ශ්‍රේෂ්ඨකමක් මිසක් නිවටකමක් නිිමි. ගෙදර නමුත් දෙන්න දෙමහල්ලු අමනාප වෙලා ස්වාමියයා බිරිඳට බින්නකොට බිරිඳත් ස්වාමයායටට බහින්ඩගත් හමේ ගන්න නිමෙන්නෑ එක තවතව ඇවිලෙනවා. නත් එක්ෙකට කේන්තිගිය බව දැනගත්ත හම අනිත් කෙනා නිහඬ වෙනවනං ඒකේන්තිය බොහොම ඉක්මනට පාලිනය වෙනවා. දෙන්නගේෙම කේන්තිය වැඩිවුනොත් එතර මහ අනතුරක් ගැටුමක් තමයි නිර්මාණය වෙන්නේ. සමහරලාට ජීවිතනතුරකින් කෙරවල වෙන්නේ. භාගිතුන් අහස දේශනා කරනවා සෙම සොටු කෙල්ල වැටිල්ලා තියෙන තැන. ර තවත් සෙමයි සොටුයි කෙලායි එකතු කරලා එක කරන්න බෑ. මළමුත්්‍රා වැටිල තියෙන තැනක් පිරිසිදු කර්ඩ අලුතෙන් මළමුත්‍රා ගෙනත් දැම්ම කෙළ එක හරියන්න නෑ. එතකොට වෙන්නේ තව තව දුර්ගන්දේ වැඩිුවෙන එක එන අපිරිසිදුදී පිරිසිදු කරන්්ඩ නං පිරිසිදු දෙයක් තමයි යොදන්ඩුවනේ. එනිසා වෛරයේ ඇතිපුද්ගලයා දිනන්ඩනං මෛත්‍රියම තමයි කර්ඩඕේ. තමන්ට රහකාරයෙ ඇතිවෙනවනංවල බැරිනං පස්සේ හරිගිහිෙල්ල සමාවගන්නේෙක වටිනෝ. පොද මේ තරහකාරයා දිගින්දිගට අවුත් සසරට මට පාඩු නිසා බුද්ධදස මහරජිරුවන්ට හිටිය വරක්කාහි බුද්ධදසරජරූ ඔහුට ගයක් දුන්න. අඳින්්ඩ පලඳින්ඩ දුන්න කණ්ඩ බොන්ඩ දුන්න බොහොම සතු ටිින් දැ ඉන්නවා කියලා දැනගත් හම රජරෂයන් කියන්න කියව නොබට මේ ඔක්කොම ලබ දෙන්න රජිරු කියලා. අන්න එහම කියීවට පස්සයා වයිරක්කාරයගගේ හිතේ රජරුව ගෙන මෛත්‍රියයක් උපදීන්න ගත්ත. රජරෝතක ගොඩාකි හිතවත් වනාා මොන තරං හිතවත්තුනාද කියනවනං බුද්ධදාස රජිරුවූ මියදුුණ කියනකොට කොෂ්ටරෝගියා ලයි පෙල්ල මැට්ලගිය. ඒත් තරම්ම සැනෙහෙවන්ත මිත්‍රත්්‍යයක් ගොඩනැගිල තිබ්බා. ඇයි රජරුව එහෙම කලේ ද ර ජර කිය න බෝසතානන් වහන්සේ නම. ඒ මහා ප්‍රඥාාවන්තය දැනගත්ත මේ ෛරක්කාරයක් දිගින්දිගට පස්සං වත් මගේ පාරමිතාවටත් පාඩුයි කියලා. එ නිසා ප්‍රඥාවන්තය හැමදාම වෛරක්කාරයක් දිනන්ඩ වැඩ කලාමිස ඔහු නසන්ඩ මමතු වෛර කරන්න ගේ නෑ. එහෙමවනොත් තමයි අපිරිසිද දෑවට පිරිසිදු දෑදැම්ම වෙන්න. ඉති මේ විදිහට භාගිතුන් වහන්සේ මේ කාරණාව පිළිබඳව. පිටකගේ අ්ටකතාවල්ල තව කරුණු ඕන තරං පැහැදලි කරනවා. නමු ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමාවෙල්ලාා තියනෙන නිසා. අපි අද ධර්ම දේශනාව මේ විදියට නිමාක් කරමු. මේ ධර්ම කාරණනාටික ජීවිතයට ඇතිකරගෙන හැම කෙනෙක් සමගම සුහද සීලීව ජීවත්තෙන්. වරය හැම මොහතකම පිටු දකිින්ඩ. අමනාපේ හැම මොහතකම මගාරින්ඩ. මෛත්‍රයේ ගුණ පෙරදරිකරගෙන භාගිතුන්ව වහසිර කීකරුශ්්‍රාවක පිරිසක් බෞට පත් වෙලා ලැවිිච්ඡවස්ථාවෙන් ප්‍රයෝජනාරගන සංසාරෙන් එතරවෙන්න කටයුතු කරන්න සියර දෙනාටම තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍යිය වාසනාව උදාාවීවා කියෙලාආශිරුවාද කරනවා. පෙන්නුතුනියාද. මෙ උතුම් ධර්මදේශනාවේ දායකත්්‍යය දරුණු ලබන්නේ බත්තර මුල්ලේ පදිංකිි. සැදහැති පින්වත් පිරිසක් විසින්. මේ සැදහැවෙති පින්වත් පිරිසගේ ප්‍රධහන පරමාර්ථයේ තමයි තමන්ගේ නමින් නිදන ප්‍රාප්තියට පත්තුන පින් බලාපොරෘත්ව වන සියලූම ඥාතිමිත්‍රාදීන්ට පුුණ්්‍යානු මෝදනා කිරීමත් මේ ලෝකෙ ජීවත්වෙන සියලු දෙනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මයා ඔවබෝධ කරගැනීම සඳහා ධර්මාාවබෝධය ලැබීවා කල් ප්‍රාර්ථනා කිරීම. ගේ තුತ ಂ ೀರ ංවි හನ್ಯ කරලා සಿಯಲು නාಾටම ධර්್ಮාව ಬෝධಿ ್ಾರර්ಥනා කරන, ಸැද ಹತಿ ಪින්ನ್වත් පිරි ಸಯಲು නාටಮමත් ತುನುರುವಂಗගේ ಾಶಿರುವಾದೇෙන්, ತವ ತವත් ಪಿින් ಂದ ಾම් ಸಿද්ධ කරගන, ಭಾගಿතුන්್ನ හසිට ಕೀಕරು සැදහැතිಿ ್ರಾාවක පිරිಸක් හැටಿට. ಲಭಾගತ ಮನುಸ ජීවිතೇයට ಕළ තුು ಪරිම සාಾධಹರಣනೇක් මේ ುද්ධಾන්ತರ තුಲಿින් ಕರගනೆ ಸತರಾಪಾಯද දුಕೆෙන් ಅಥමಿදිಿලා. සාපිපාසාදී දුක්කොලින් අතමිදිලා කල්්‍යාන මිත්‍රරයන්ගේ ඇසුර නිරන්තරයෙන් ලබමින් කල්්‍යයාන මිත්‍රරයන්ට නිරන්තරයෙන් අවනතවෙමින් කීකරුවමින් සතරාපායට පිටුපාල එක දිගට සුගතියේ දිහාහට ගමන් කරලා සංසාරි කෙරවල කරන්නට භාග්‍ය උදාාවේවා කෙලාශිරවාද කරනවා. ආකා සට්හාාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා. nyaන්ත අනුමෝ ditත්වා චිරරක්කං තුළෝ කසාසනం දේවූ වස්සතුකාලි නේ සස්ිය සම්පත්ති හෝතුച පීතో භවතුළොකෝචේරාජා භවතු දම්මිකු